गौरवनीय अपे हामदुरुन वहांसेला गेंग अवसराय वेदिकावे इन्न जनता विमुक्ति परमने प्रधान लेखां आदरणीय टिल्विन सिल्वा सहोदरयागेनु एवगेम अपे पक्ष देशपालन मंडले नियोजन करन सहोदरवरुन्गेन मध्यम कारक सभा नियोजन करन सहोदरवरु सहोदरियन्गेन एवगेम अपे नंदशीली अक्कगेन एवगे मेम अवस्थावट सहभागी आदरणीय अम्मला तात्तला सहोदरवरु सहोदरियन् अतुलु सिलु दिनागेन अवसराय 1989 सिट දැන් අවුරුදු 34ක් ගත වී තිබෙනවා මේ අවුරුදු 34ේ අද අපි බැලුවොත් අප රටට උරුම වී තිබෙන ඛේද වාචකය කුමක්ද පළමු කොටම අපේ රට මුළුමනින්ම දේශපාලන පාදඩකරණේ ගොදුරක් බවට පත් වී තිබෙනවා ओरकम नास्तिय अपराध महाजनेक देपल तमंट सुवसे भुक्ति विंदीम संदा अवश्य वेन देशपालन पादड करने कपे रटे निर्माण विला तिबिना एवगेम आर्थिक वशयेन बेलुवोत विशाल लेस आर्थिक कडा वेटुनु रटक अपे इदिरिपिट निर्माण वी तिबिना समाज क्लेश गत्तो मा अपराध वलिन एकिने का आतर बेंदीम मुलुमनिम विनासुनु समाज अपि इस्सराति बिना मा देक्का अद माध्य वार्ताव पलवेला तिबुनु मे अवुरुद्दे मे मासे वेनकोट अवुरुदु 16ट वडा अडि दरिवियन 16 මේ 299 දිනක් දූෂණ වී තිබෙන බව මේ මාස 10 ට ඒ වගේම මම දැක්ක තව වார்த்தාවක් මේ ගෙවුණු මාස 10 ට අපේ රටේ අලින් 400ක් ඝාතනය කොට තිබෙන බව මිනිස් ප්‍රජාවට පමණක් නෙවෙයි සත්වයාටත් නිදහසක් භුක්තික භුක්ති විඳින බැරි රටක් අපි ඉස්සරහා තිබෙනවා මේම රට ඕපපාතිකව නිකන් නිර්මාණය වුණු දෙයක් නෙවෙයි විශේෂයෙන්ම මේ තත්ත්වේ නිර්මාණය වීම සඳහා මේ දේශපාලන පාදඩකරණයත් අපරාධක වරින් පිරුණු සමාජයකුත් ආර්ථික විශාල කඩාවැටීමකුත් නිර්මාණය වීම හුදු ඕපපාතික සංසිද්ධියක් නෙවෙයි මේ සඳහා ප්‍රබලතම තීව්‍රතම පියවර තැබුවේ 1977 බලයට පත් වුණු ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව. ඔහු විධායක බලයක් අත්පත් කරගෙන පාර්ලිමේන්තුව 6-5ක බලයක් අත්පත් කරගෙන එතෙක් තිබුණු සියලු සමාජ සංස්ථාවන් බිඳවට්ටමින් ආර්ථිකය සමාජීය දේශපාලනය මුළුමනින්ම විකෘතිභාවයට පත් කරන පියවර තැබුවා. ඒ සඳහා ඔ ප්‍රජාතන්ත්‍රවාදයේ මුළුමනින්ම හකුලා දමන සලසුම් කරා සාහිත්‍ය දරයන්ට පහර දුන්නා වෘත් සමිති ව්‍යාපාර මුළුමනින්ම අඩපණ කොට රැකියාවලින් නිරපා හැරියා චන්ද නොතබා මැතිවරණ කල් දැමීමේ ප්‍රෝඩාවක් ඇති කරා ඒ ජේ.ආර්. ජයවර්ධනගේ උඩතලයේ ක්‍රියාමාර්ග ඒ ක්‍රියාමාර්ගත් එක්ක සම්බන්ධ වී බිම් තලයේ මුළු දේශපාලන අධිකාරියම පාදඩයන් අතට තල්ලු වෙන්න පටන් ගත්තා. ගම් පාලනය කරන්න පටන් ගත්තේ ගම්වල නිර්මාණ වෙන්න පටන් ගත්තා. අන්ත දූෂිත තක්කඩින්ගේ පාලනයට අපි ගම් යටත් වෙලා තිබුණා. පාර්ලිමේන්තු අධිකාරිලා पार्लिमेंट
මුළු රාජ්‍යයක් ඉතාමත් බරපතල පන්නේ විනාශකාරී මාවතකට ඇදගෙන යමින් තිබුණා මිනිසුන්ගේ සමාජ ගරුත්වය තූ තූ තු කොට විනාශ කොට දමා තිබුණා මිනිස්සු අතර තිබුණු සහකම්පණය එකිනෙක අතර තිබුණු බැඳීම් මුළුමනින්ම විනාශ කොට දමමින් තිබුණා ප්‍රජාතන්ත්‍රවාදී අකුලා දමමින් තිබුණා මිනිහෙකුට මිනිහෙක් කැටේට තමන්ට තිබුණු ගරුත්වය අහෝසි කරමින් තිබුණා මොකද්ද ඉතිරි වී තිබුණේ මිනිසුන්ට තමන්ගේ සමාජ ගරුත්වය වෙනුවෙන් මිනිසුන්ට තමන්ගේ නිදහස වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග අකුලමින් තිබුණා බොහෝ අය ජේ.ආර්. ජයවර්ධනගේ වියරු පාලනයට එම තක්කඩි වමනාවන්ට යටත් වෙලා ජීවත් වෙන්න පටන් ගත්තා බොහෝ අය එම විනාශකාරී දිශාව යථාර්ථ ලෙස පිළිගන්න පටන් ගත්තා එහෙත් මේ විනාශකාරී ගමනට විරුද්ධව පොදු සමාජයේ ගරුත්වය වෙනුණු පොදු සමාජයේ නිදහස වෙනුණු මේ විනාශකාරී ගමනට එරෙහිවත් නොබියව ජනතා විමුක්ති පෙරමුණ කරලිය වැඩ කරමින් සිටියා ඒ අවසානයේදී මූලික කේන්ද්‍ර දෙකක් අතර මේ ගැටුම නිර්මාණය වෙන්න පටන් ගත්තා අනිසියල්ල වේදිකාවේ අහෝසි වුණා එකක් දුෂ්ටත්වයේ අපරාධකාරීත්වයේ නියෝජනය කරන ජේ.ආර්. ජයවර්ධනගේ පිළ අනිත් පැත්ත සමාජ ගරුත්වයේ සමාජ සාධාරණත්වයේ ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ පිළ 1980 මැද භාගයේ වෙනකොට සමාජයේ මේ තීව්‍ර බෙදීමට ආවා පොදුමා සමාජයට තෝරා ගන්න තිබුණ කණ්ඩායම් දෙකයි එකක් තක්කඩි ඒකාධිපති විරෝකින් අපේ රට විනාශකාරීත්වයේ කරා කැඳවගෙන යන ජේ.ආර්. ජයවර්ධනගේ පිළ නිවට යටත්තුණු වහල්භාවයෙන් යුතු මනසකින් තිබුණ මිනිසුන් යම් ප්‍රමාණයක් ඒ පිළ තෝරා ගත්තා හැබැයි ඒ වෙනුවට මහා පොදු ජනයා තමගේ නිදහස වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිනිස් ගරුත්වය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මහා ජන සම්නිපාතයකට ගොඩනැගීමින් ආවා ඒකාබද්ධ වීමින් ආවා මෙන්න මේ ගැටුම අවසානයේදී මතවාදී තලෙ තිබුණා දේශපාලන වේදිකාවේ තිබුණා මේ ගැටුම අවසානයේදී සන්නද්ධ ගැටුම බවට පරිවර්තනය වුණා එහිදී ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපති වීරුවේ ගොදුරක් බවට අපේ රටේ දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් පොදු ජනතාව දැහැගත්ත ගොදුර බවට පත් වුණා 1989 නොවැම්බර් මාසේ 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන ලද ඒට මග පෙන්වන ලද ඒට පොදු ජනයාගේ අධ්‍යාත්මය කැඳවාගෙන ලද අපේ පක්ෂේ නිර්මාතෘ රෝවණ විජේවීර සහෝදරය ඇතුළු සටන් සගයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරා. අද අපි සමරන්නේ අන්නේ තීව්‍ර අපේ සමාජයත් අපේ රටත් අපේ ආර්ථිකයත් ඛේදවාචකයක් කරා කැඳවාගෙන ගිය ගමනට එරෙහිව සමාජ සාධාරණත්ව වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් නිදහස වෙනුවෙන් සටන් වැද දියුපිදුපු අපේම සහෝදරවරුන් සහෝදරියන් පිළිබඳව මා දන්නවා මේ වෙලාවේදී සමහර අයට අපි කතා කරලා කියන සහෝදරයා ඔගොල්ලෝ විශාල ජනතා බලවේගයක් ගොඩනගමි යන වෙලාවක මේ වගේ සැමරුමක් උචිතද කියලා අපෙන් අහනවා ඔව් මේ සැමරුම අන් කවරදාටත් වඩා උචිතම අවධිය තමයි ජනතා විමුක්ති පෙරමුණ ගත කරමින් තිබෙන්නේ ඒයි ඒයි අද අපි හමුවේ හැම දෙනා තුළම තිබෙනවා
රටේ පොදු ජනතාව පිළි අරගෙන මින් තිබෙනවා මේ සමාජය යහපත් දිශාවට පරිවර්තනය කළ යුතුයි කියලා අපේ ආර්ථිකය මේ බිඳ වැටුණු කඩා වැටුණු විනාශකාරී මාවතෙන් ඔප්පට යන නව පරිවර්තන ලක්විය යුතු කියන එක පොදු ජනයාගේ පොදු මතය මේ දේශපාලනේ මහජනයාගේ ධනිය කෝටි ප්‍රකෝටි ගණන් එක්රස් කරගන්න තමන්ට එකතු වෙන බලය නීතිය අභිභවයන් පොදු ජනතාවට වඩා උඩින් ඉන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියලා අද පොදු ජනයාගේ හැඟීමක් තිබෙනවා එවැනි විදිහට මේ හැඟීමක් තිබෙනවා මේ සමාජයේ මේ විදිහට යන්න බෑ මේ සමාජයේ පරිවර්තනය සිදු විය යුතුයි කියලා හැඟීමක් තිබෙනවා ඒ පරිවර්තනය සිදු කරන්නේ කොහොමද කියන අභියෝගය අපි හැමෝම තිබෙනවා සමහර අය කල්පනා කරන්නේ පරිවර්තනය හුදු ආණ්ඩු පෙරලියකින් කරගන්න පුළුවන් වේවි කියලා තියෙන ආණ්ඩු වෙනුවට ආණ්ඩුවක් හදලා කරගන්න පුළුවන් වේවි ඉන්න නායකයන් වෙනුවට වෙන නායකයන් පත් කරලා කරගන්න පුළුවන් වේවි කරන්න බෑ දශක ගණනාවක් අපේ රටේ ජනතාව ඉන්න නායකයන් වෙනුවට නව නායකයන් ගෙනල්ලා ඉන්න ආණ්ඩුව වෙනුවට වෙන ආණ්ඩු ගෙනල්ලා මේ පරිවර්තනය කර ගැනීම සඳහා උත්සාහ දරුවා නමුත් තිබුණු තැනුනුත් තවත් නරක දිශාවට තමයි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ගමන් කරමින් තිබුණේ ජේ.ආර්. ජයවර්ධන ආරම්භය දුන්නා වෙනස සඳහා චන්ද්‍රිකා කුමාරතුංග ගෙනාවා ඒ ආරම්භීම දිගුවක් චන්ද්‍රිකා නැවත වෙනස සඳහා ගෙනපු හැම නායකයම ජේ.ආර්. ජයවර්ධන ආරම්භ කරපු ගමනේ පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉදිරියට ගෙනිච්චා මිසක්ක මේක වෙනසකට භාජනය කරේ නැහැ. අදේ තීව්‍රතම ගමන අවසන් වටය බැටන් එක අරන් දුවන කවුද? රනිල් වික්‍රමසිංහ. එම අවසන් වටේ කොතරද කියනවා නම් පේස කර්මාන්සාලා විකුණලා පටන් ගත්ත ගමන තේවතු කර්මාන්සල අවසානයේදී තැපල් කන්තෝරුවක් විකිණීම දක්වා අවසන් වෙමින් තිබෙනවා මේ ගමන අපරාධකරුවන් නිදාස් කිරීමට පටන් ගත්ත ගමන අපරාධකරුවන් ආණ්ඩුව පාලනය කරන උසාවි වලින් නිසි පරිදි අත්‍යලබ පුය අමාත්‍ය දුර ධර්ණ දක්වා දේශපාලන පාදඩ කරන්නේ පරිවර්තන වෙලා තිබෙනවා කුඩා කුඩා කොමිස් කුට්ටියම් පටන් ගත්ත ගමන මහා ජාත්‍යන්තර වංචා දූෂණ දක්වා පරිවර්තන වෙලා තිබෙනවා ලෝකේ කොතනක හරි වංචා දූෂණ පිළිබඳව එළිදරව සිද්ධ වෙනවා නම් ඒක ඇතුලේ ලංකාවේ කොටස්කරුවන් ඉන්න බවට පරිවර්තන වෙමින් තිබෙනවා එනිසා 77 පටන් ගත්ත ගමන විනාශකාරීම අන්තයේ චිත්‍රය අපි ඉදිරිපිට විද්‍යාමාන වෙමින් තිබෙනවා එනිසා පුරවැසියන් වෙන වෙනම පුද්ගලයන් හරහා වෙන වෙනම ආණ්ඩු හරහා මේ පරිවර්තනය කරන්න උත්සාහ කරාට ප්‍රතිඵලයක් නැහැ මතක තබා ගන්න එනම් මේ පරිවර්තනය කරන්න මොකක්ද ඕනකම තිබෙන්නේ ඔවුන් මේ පරිවර්තනය කරන්න උත්සාහ කරන්නේ දුෂ්ටභාවයේ සංවිධානය කිරීමෙන් ඔවුන් සංවිධානය කරන්නේ අගතීන් ඔවුන් සංවිධානය කරන්නේ යහපත්දි මම පසු පැහැදිලි කරනවා ඔවුන් අගතීන් සංවිධානය කරමින් මේ පරිවර්තනය කිරීම සඳහා උත්සාහ මේ පරිවර්තනය කිරීම සඳහා උත්සාහ කරනවා නමුත් අගතීන් සංවිධානය කිරීමෙන් යා හැක්කේ මේ ගමනම තමයි ජනතා විමුක්ති පෙරමුණේ අපි සංවිධානය කරන්නේ අගතීන් නෙවෙයි රටට යහපත් දේ සංවිධානය කරමින් මේ පරිවර්තන අපි ඇති කරනවා අනේ යහපත් දේ උරා ගැනීමට සමත් වෙන ව්‍යාපාරයක් අපිට අවශ්‍යයි මේ පරිවර්තන සිද්ධ වෙන්නේ හුදු පුද්ගලයෙක්ගේ වමනාකම් පුද්ගලකේ හැකියාවන් නොහැකියාවන් මත නෙවෙයි
මේ පරිවර්තනය සිදු කළ හැකි වන්නේ ඒ සඳහා උවමනාව තිබෙන ඒ සඳහා දැක්ම තිබෙන ඒ සඳහා අවංකභාවය තිබෙන ඒ සඳහා දරා ගැනීම හැකියාව තිබෙන ඒ සඳහා හික්මීම තිබෙන සංවිධාන ව්‍යාපාරයකට විතරයි හුදු පුද්ගලයන්ගේ මාරුවකින් හුදු ආණ්ඩු මාරුවකින් මේක කරන්න බැහැ එතකොට අපි කොහොමද මේ ව්‍යාපාරයට අවංකත්වයකට කැඳවගෙන ඉන්නේ අපි කොහොමද මේ ව්‍යාපාර ධෛර්යවන්තභාවයකට කැඳවගෙන ඉන්නේ අපි කොහොමද මේ ව්‍යාපාරයට අලුත් දේශපාලන දැක්ම කැඳවගෙන ඉන්නේ අපි කොහොමද මේ ව්‍යාපාරයට හික්මීම කැඳවගෙන ඉන්නේ අපි කොහොමද මේ ව්‍යාපාරයට සමාජ සාධාරණත්වය පිළිබඳ මනස කැඳවගෙන ඉන්නේ අපි කොහොමද මේ ව්‍යාපාරයට මිනිස්සුන්ගේ හදවතත් එක්ක සමීප වෙන අධ්‍යාත්මය කැඳවාගෙන ඉන්නේ කොහොමද කොහොමද කැඳවගෙන ඉන්නේ ඒක හුදු පොතපතෙන් ඒක හුදු සාහිත්‍යයෙන් පමණක් පොදු ජනයාගේ පිළිබඳව සහකම්පණයේ තිබෙන මේ සමාජ පරිවර්තනය සඳහා අධ්‍යාත්මයක් තියෙන ව්‍යාපාරයක් ගොඩනගන්න බැහැ ඒ ව්‍යාපාරය ගොඩනගිය කිවන්නේ කෙසේද අතීතේ ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ පුරා මේ පරිවර්තනය සඳහා වේසමාංශු මිනිසු මේ පරිවර්තනය සඳහා වැඩකටයුතු කරපු ව්‍යාපාර නිසි පරිදි ඇගීමක් සහ නිසි පරිදි අධ්‍යයනයකින් පමණයි මම මේ කියන්නේ සමර මහත්තුරු අපෙන් අහනවා සහෝදරයා පොදු ජන ව්‍යාපාරයක් බවට මේක පරිවර්තන වෙමින් තිබීදී නැවත 88-89 ආවර්ජනය කරන්න කියලා අපෙන් අහනවා ඇයි අපි ඉතිහාසය අවසන්නේ ඇයි ඉතිහාසය කතා කරන්නේ මේ සමාජ පරිවර්තනය කරන්න නම් අර අධ්‍යාත්ම සහිත ව්‍යාපාරය අවශ්‍යයි මා ඇතුළු මේ වේදිකාවේ ඉන්න අය समार विट ए ए ए व्यापारे प्रकाश की है बे मैं व्यापारे पीटीपस अवंकत्व तिबिन कैपकिरी मतिबिन परित्याग तिबिन मिनिसुन निर्माण करानु ऐह मने तुम्हें समाज परिवर्तन कराने बह मामी ट पैरात कीनो पुद्गलिक गतत मा मारूपोहानी इंदकीनम धनप्रियता व्यक्तिनम पूर्वेशियन गौरव बंदी मक्ति बिनो हेबे में किसी वक्त नति धन्य नति मिनिस समुदाय में व्यापारी वेड करनो अदत में सार्थक समरुमा पीठ पासे तिबिन्नी में व्यापारे इन एम सहोदर और सहोदरी कैपकिरी में सा परित्यागे प्रतिपल කුමක් අපේක්ෂාවෙන්ද ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් වෙන්න පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වෙන්න අමාත්‍ය ධුරයක් ඔබ වුණ බලය ගත්තම සංස්ථාවේ සභාපති කෙනෙක් වෙන්න එහෙම තමයි අනිත් ව්‍යාපාර ගොඩනගලා තිබෙන්නේ මේ ව්‍යාපාර ගොඩනගී තිබෙන්නේ ඒ සඳහා නොවේ මේ ව්‍යාපාර ගොඩනගී තිබෙන්නේ මේ සමාජ පරිවර්තනය කිරීම සඳහා කැපකිරීම පරිත්‍යාගයන් කිරීම සඳහා සූදානම් මිනිසුන්ගේ මේ ව්‍යාපාරය හදලා තියෙනවා ඒක අහම්බයක්ද ඒක අහම්බයක්ද ඒව නිකම් වචන වලින් පමණක් කළ හැකි දෙයක් නෑ ඒ සඳහා අතීත අපේ පක්ෂ නිර්මාතෘවරයා ඇතුළු දස දහස් ගණන් සහෝදරවරු සහෝදරියන් අපිට ඒ ආදර්ශය ඒ මඟ පෙන්වීම කරලා තිබෙනවා අපි ඒක ස්මරණය කිරීමේ වැරද්දද? ඒ අතීතය ඇගෙයිමකට භාජනය කිරීමේ වැරද්දද? නැහැ. ඒ අතීතේ නැවත නැවත ආවර්ජනය කරමින් මේ නිශ්චිත සමාජ පරිවර්තනයකට උර දෙන්න සූදානම් වෙලා තියෙන මේ මොහොතේදී අන් කවරදාටත් වඩා වැඩියෙන් ඒ අධ්‍යාත්මය අපේ ව්‍යාපාරයට කැටුවා යුතුයි. එහෙම නැතුව නිකන් සුම්බුම් ගොඩකින් හදන ආණ්ඩුවක් හෝ නිකන් සුම්බුම් ගොඩකින් හදන පාලනයක්
මේ පරිවර්තනය ඇති කරන්න බෑ මම ඇහුවොත් ඔය අපිට මේ යෝජනාව කරන අයගින් ඒගොල්ලෝ මේ සමාජ පරිවර්තන පක්ෂපාතී ඒගොල්ලෝ මේ දේශපාලන පරිවර්තන පක්ෂපාතී ඒගොල්ලෝ මේ ආර්ථික පරිවර්තන පක්ෂපාතී එහෙත් 80ට 89 මීට නේද ඒක ඒක හරි නෑ වගේ කියන ඌ අපි ඒකේ තියෙන අඩු පිළිගන්න සූදානම් හැබැයි ඉතිහාසයත් එක්ක තියෙන ඒ අධ්‍යාත්මී හූය මේ ගැට ගහගෙන යන අධ්‍යාත්මය වෙන් කිරීමෙන් මේ මහා සමාජ අපේක්ෂා කරන පරිවර්තන ඇති කරන්න බෑ ඒ පරිවර්තන ඇති කළ යුතු වන්නේ ඒ ගලාගෙන යන අධ්‍යාත්මය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාමින් පමණයි ඒ ව්‍යාපාරය ගොඩනගීමෙන් පමණයි ඒ නිසා තමයි අන් කවරදාටත් වඩා වැඩියෙන් මේ ඉල් මහා සමුරුව අපිට වැදගත් වෙන්නේ එයි මේ පරිවර්තනය කරන්න බෑ නිකන් හිස් මිනිසුන්ගේ සමහර අය තුන මේ පරිවර්තනය කරන්න පුළුවන් දැනුම් සම්භාරයක් තියෙන මිනිසුන්ගේ ඔව් ඒක ඕන ඒකෙ විතරක් බෑ සමහර අය තුන මේ පරිවර්තනය කරන්න පුළුවන් ඇඟේ හයියෙන් ඔව් ඇඟේ හයියත් ඕන හැබැයි ඒකෙ විතරක් බෑ මේ සමාජ පරිවර්තනය කිරීම සඳහා යහපත් අධ්‍යාත්මයන්ගෙන් පිරිපුන් දේශපාලන ව්‍යාපාරයක් ඕන. අන්නේ දේශපාලන ව්‍යාපාරය තමයි ජනතා විමුක්ති පෙරමුණ අපි ගොඩනගන්නේ. ඒකට ආදර්ශය ඒ කැපකිරීම ඒ පරිත්‍යාගය අපි කැඳවගත යුතුයි. විශ්වාසනය කර යුතුයි. ඒ අපේ ජීවිතවලට ඇතුළු කරගත යුතුයි. එසේ නැතුව අපි මේ කරන්න යන්නේ හුදු පාවෙන සුම්බුන් එකතු කරගත්තු වැඩක් නෙවෙයි. ගැඹුරෙන්ම පතුලෙන්ම මේ සමාජ පරිවර්තනය කරන්න අවශ්‍ය නම් ගැඹුරෙන්ම පතුලෙන්ම මේ සමාජ පරිවර්තනය කළ හැකි වන්නේ ඒකට ඔරොත්තු දිය හැකි ඒක මෙහෙවිය හැකි ඒ ගුණාංග වලින් සමන්විත දේශපාලන ව්‍යාපාරකින් විතරයි. අන්නේ දේශපාලන ව්‍යාපාරය අපි නැවත නැවත මෝහත් කරලා ගොඩනගන්න නම් අපි අතීතේ කතා කරන්න ඕන. එහෙම නැතුව ඒ පරිච්ඡේද ඒ අධ්‍යාත්මය වහලා ඒක ඛණ්ඩණය කරලා මේ පරිවර්තනය කරන්න බෑ. හරිද? අපි දන්නවා සමාජය තුල ඒ පිළිබඳව විවිධ චිත්‍ර තියෙන්න පුළුවන්. ඒත් අපි නොබියව අපේ අඩුපාඩුකම් පිළිගන්න ලෑස්ති. අපි ඒක අනේක වාරය 88 89 අපි අතින් සිදු වී තිබෙන අඩුපාඩු අපි පිළි අරගෙන තිබෙනවා. හැබැයි ඒ වගේම දහස් වාරයක් එහි තියෙන ගුණාංග උකහා ගන්නත් මැලින වෙන ව්‍යාපාරයක් හැටර තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉස්සරහට යන්නේ. මම ඔබට කියන්න. මම හිතනවා අපි කවුරුත් මේ පක්ෂේ මෙවැනි වගකීම් වලට උරු දෙන්න බලාගෙන මේ ව්‍යාපාරට සම්බන්ධ වුණා නෙවෙයි. සමහර වෙලාවට ඒ පැවරෙන වගකීම් ඒ සඳහා අවශ්‍ය වෙන සුදුසුකම් මුළු මුනිම පරිපූර්ණ කර නොතිබෙන්න පුළුවන් අපි. එහෙත් අභියෝග අනුවේ හමුවේ සමහර වගකීම් අපිට පවර ගන්න සිද්ධ වුණා. මා හිතන මෑත දශක දෙකක් විතර කාලයක් අපි බැලුවොත් අපේ පක්ෂය අතිශය අමාරුම දුෂ්කරතම කාල පරිච්ඡේද ගත කරා. සමහර දේශපාලන උපක්‍රම අපිට වැරදුනා. දේශපාලන උපක්‍රම වැරදීම දේශපාලනයේ විතරක් පවතින්නේ නෑ. ඒක පක්ෂය තුළට කිඳා බහිනවා. කවුරු හරි හිතුවොත් දේශපාලන උපාය මාර්ගයක් වැරදීම දේශපාලන උපක්‍රමයක් වැරදීම ඒක දේශපාලන තලයේ විතරක් පවතින්නේ නෑ. ඒක ව්‍යාපාරයට කාන්දු වෙනවා. අපි 2004 2005 සමහර දේශපාලන උපක්‍රම අපේ වැරදුනා. ඒවා අපේ ව්‍යාපාරයට කාන්දුනා. කාන්දු වීම ව්‍යාපාරය ඇතුලේ ඛණ්ඩනයක් ඇති කරා. එහෙමයි. දේශපාලන උපක්‍රම වැරදීම දේශපාලනයේ තලයේ විතරක් පවතිනවා නම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නේ. ඒක ව්‍යාපාරයට කාන්දු වෙනවා. අපේ ජීවිත කාලය ඇතුලේ අපි පක්ෂ ක්‍රියාකරු වැඩ කරන කාලය ඇතුලේ
සමහර වගකීම් වලට උරදෙන කාලය තුලේ අපි අපේ ජීවිතයෙන් ඒ අත්දැකීම් දකිනවා නැවත 2012 දී ඇතුණු පරාජයන් තේරුම් ගන්න බැරුව පරාජයට ඔරොත්තු දෙන්න බැරුව ජයග්‍රහණම් පිළිමද විශ්වාසය නැතුව තවත් ඛණ්ඩනයක් ඇති වුණා මම හිතනවා වැඩිහිටි සහෝදරුන්ට මීට වඩා ලොකු අත්දැකීම් ඇති හැබැයි පසුගිය දශක දෙක බැලුවොත් පක්ෂය තුලේ විවිධ අර්බුදයන් සහ ගැටුම්කාරී තත්ත්ව නිර්මාණය වුණා එකට හිටපු සහෝදරවරු සහ සහෝදරියන් එළියට ගොස් සමාර උපක්‍රම වලට වුන් දහවුල් වී තිබෙනවා ඒ චූදිතඹවට අපි උපත් කරනවා වුන් දහවුල් වී ගනු ලැබූ තීන්දුව වල චූදිත පාර්ශ්ව අපි නියෝජනය කරනවා වැරදුණු පාර්ශ්ව අපි නියෝජනය කරනවා මතකද බලන්න සමහරව එකට එකතු වෙලා සතුරා විසින් ගොඩනගන අවලාද වලට එකට උත්තර දීපු අය සතුරා විසින් නුගඩනගපු අවලාද එළියට ගිහිල්ලා පෙරලා අපිට එල්ල කරනවා අභ්‍යන්තර වශයෙන් ගත්තොත් අපි දෙවන්ත අභියෝගයකට මුහුණ දෙනවා අභ්‍යන්තරෙ විතරද ඒක සමාජ තලයේ ප්‍රකාශන පත් වෙන්න පටන් ගන්නවා පසුගිය මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුවොත් 3%ට අඩු වෙනවා මිනිස්සු අවලාද ගහන්න පටන් ගන්නවා සමච්චල් කරන්න පටන් ගන්නවා තවදුරටත් වළංගු ව්‍යාපාරයක් නෙවෙයි කියනවා මෙහිමයි මේක ගොඩ දැක්කේ මොකද්ද වෙන්නේ ඇතුලෙන්ද බාහිරින්ද විශාලතම සමාජ විශාලතම පීඩනය ව්‍යාපාරයේ කීඩරයට එල්ල වෙනවා එහෙත් ජයග්‍රහණය පිළිබඳව විශ්වාසයත් නොහැර හම් වෙන කුඩා හෝ අවස්ථාවක ජයග්‍රහණයක් තියෙනවනම් ඒ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා පුරබදමි මේ ව්‍යාපාරය ගොඩනගමින් තිබෙනවා ඒකට ධෛර්යය ගෙනාවේ කාටද ඒක සාමාන්‍ය මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් තත්වයක් නෙවෙයි සාමාන්‍යයෙන් කියවෙන්න පටන් ගත්ත අපේ මිතුරන් අපිට සමීප හිටපු අය කතා කරලා කිව්වා සහෝදරයා ඒගොල්ලන්ට ඕන නැත්නම් ඕගොල්ලන්ට මොකටද කියලා ඇහුවා. සීරතුන් බහැපු වෙලාවේ. මිනිස්සුන්ට ඕන නැත්නම් ඕගොල්ලන්ට මොකටද? මෙහි මාපි මේ එක එක තලයෙන් ආවා. එක පැත්තෙන් සමච්චල් කිරීමක් ලෙස ආවා. තව පැත්තෙන් ඉවරයි කියන ලෙස ආවා. තව පැත්තකින් උඹලා උඹලගේ වැඩක් කරගනින්න කියලා ආවා. තව පැත්තකින් සහෝදරයා වැඩක් නෑ. උඹලා ගැන මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ පැත්තකට පලයලා කියලා කිව්වා. සමහර අය කිව්වා මොකද්ද? අවුරුදු 3-4ක් වහලා තිබ්බාම මිනිස්සුන්ට තේරේ ඊට පස්සේ පටන් ගමු කිව්වා ඒත් ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු නිසා විශ්වාසයක මේ ව්‍යාපාරය ගොඩනගන්න අපි හැමදෙනාටම බල කරන්නේ මොකද්ද ඒ තමයි මේ ව්‍යාපාරයේ ඇතුලේ තිබෙන අධ්‍යාත්මය ඒක තනි තනි පුද්ගලයන්ගේ විශේෂතා නෙමෙයි කාට අර්ථකථනය කරන්න පුළුවන් මෙයා නිසා නෑ ඒ සමස්තය තිබෙන්නේ මේ ව්‍යාපාරයේ තුල අකණ්ඩව ගලාගෙන එන අධ්‍යාත්මයේ ප්‍රතිඵල ඒ කිසිවක් නෙවෙයි මේ අපගේ විස්මකර්ම වැඩ වර්තමාන නායකත්ව දෙන කණ්ඩායමේ මාරහස්කම් නෙවෙයි මේ සියල්ල අතීතයේ විසින් අපිට උරුම කොට තිබෙන අධ්‍යාත්මයේ ප්‍රතිඵල ඒක තමයි අපි ඉල්මහා විරුවන්ගෙන් උකහා ගන්න දේ කොහොමද පුරවැසියන්ට අවංක වෙන්නේ කොහොමද ව්‍යාපාරක මොනතරම් අසිරුතා මැදිහරි දරාගෙන ඉන්නේ කොහොමද ජයග්‍රහණය කරේ තිබෙන විශ්වාසය පළදුණු කරගන්නේ කොහොමද Tamanට පැවරී තිබෙන සමාජ සාධාරණත්ව පිළිබඳ වගකීම සමාජ යුක්තිය පිළිබඳ වගකීම අත්හරින්නේ කොහොමද ඒවා සාමාන්‍ය මිනිසුන්ට කරන්න පුළුවන් වැඩ නෙවෙයි. ඒවා කළ හැකි වන්නේ එවැනි ගුණාංග වලින් සමන්විත ව්‍යාපාරකින් පෝෂණය කරලද මිනිසුන්ට විතරයි. ඒක තියාගන්න. කුඩා ජයග්‍රහණයක් නැති වෙනකොට පැත්ත මාරු කර මිනිස්සු ඉන්න රටක්. කුඩා ජයග්‍රහණයක් නැතිවෙකොට නේද විලාප දෙන රටක්. හැබැයි අසිරුතා මැදි හරි
ජනතාවට විය යුතු සමාජ සාධාරණත්ව යුක්තියත් පිළිබඳව බර දරාගෙන මේ ව්‍යාපාරේ වැඩ කරන්නේ මොකක් නිසාද? ඒ පුද්ගලික විශේෂතා තියෙනවා අපි පිළිගන්නවා. හැබැයි ප්‍රධාන දේ ගත්තොත් මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන සමාජ සාරය මේ ව්‍යාපාරේ සාරය ඒ සාරය ගොඩනගන්නේ කොහොමද? ඒ සාරය ගොඩනගන්නේ මේ පක්ෂ නිර්මාණය කරපු දවසේ සිට මේ සාරයේ මේ ගුණාංග මේ ව්‍යාපාරය ඇතුළට ඇතුල් කරලා තිබෙනවා. ඒ නිසා මොකද කරන්න ඕනද තිබේ? දැන් අපි විශාල සමාජ පරිවර්තනයකට මුහුණ දී හැකි අවස්ථාවක අභියසක අපි ඉන්නවා. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන? දැන් අපි කළ හැකි වන්නේ සමාජ තලයේ ඇති වී තිබෙන මහා ආකර්ෂණයට මත් වෙලා ඒ සමාජ තලයේ නිර්මාණය වී තිබෙන මහා බලාපොරොත්තුවට මෝහණය වෙලා ව්‍යාපාර ඉස්සරහට යන්නද? යන්න බෑ. හරිද? සමාජයේ පිළිගැනීම ගෞරවය විශ්වාසය අපි කෙරෙහි එකතු වෙන්න නැවත නැවත අපිට බල කරනවා තව තවත් අපිට බල කරනවා මෙහි සාරය අපේ ජීවිතවලට උකහා ගන්න. අපි ඒ සාරය උකහා ගන්න ඕන. මොකක්ද එනම් අපිට තිබෙන්නේ? ඒගොල්ලන්ගේ මුළු පැවැත්මම තිබෙන්නේ අගතීන් සංවිධානය කිරීමෙන්. අගතීන් තමයි ඒගොල්ලෝ සංවිධානය කරන්නේ. එබෙන විදිහ අග සමාජ අගතීන් සංවිධානය කරනවා. කොහොමද? සමාජයේ තිබෙන අගතියක් බලය ධනෙ තියන අය වෙන සමාජ කොට්ටාසයක් ලෙස සලකන අනිත් අය ඒ සමාජයෙන් පහළ වෙන. ඒගොල්ලෝ සංවිධානය කරන්නේ ඒක. ඒගොල්ලෝ රජවරු, ඒගොල්ලෝ රජ කුමාරවරු, ඒගොල්ලෝ බලය හොබවන්න උපම් පරම්පරාව පුරවැසියා. ඔවුන්ට යටත් වී ජීවත් විය යුතු වහල් මිනිසෙක් පුරවැසියා. ඒගොල්ලෝ සමාජ සංවිධානය කරන්නේ කොහොමද? ඔවුන්ගේ ප්‍රභූත්වය, ඒ කියන්නේ දූෂිත තක්කඩි ප්‍රභූත්වය, ඔවුන්ගේ පැරණි පවුල් වල තිබෙන ගැඹීරත්වය කියලා හදලා තියෙන එක, සාමාන්‍ය නායකයෙකුට නැගිටින එක, වඳින එක, පච්ච කොටා ගන්න එක, එහෙමද කියන්නේ මේක? ඒගොල්ලෝ මොකද්ද? ඒගොල්ලෝ සංවිධානය කරන සමාජ අගතිය උඩ ඉන්න කණ්ඩායමක් සහ යටත් වූ මිනිසුන්. ඔවුන් සමාජ සංවිධානය කරලා තිබෙනවාද? නායකයන් හා සමාන ගෞරවයක් තිබෙන, නායකයන් හා සමාජ වටිනාකමක් තිබෙන ව්‍යාපාරිකවුන්ට හදන්න පුළුවන්ද? නෑ, ඔවුන් එහෙම සංවිධානය කරන්නේ නෑ. ඔවුන් සංවිධානය කරන්නේ නායකයන් උඩින් ඉන්න වහල් භාවයට ලක්වුණු ප්‍රජාවක්. අගතීන් සංවිධානය කිරීම තමයි ඔවුන්ගේ පැවැත්ම. එහෙනම් අපේ ඊට පටහැනිම සමාජ සාධනීය දේ සාධනීය දේ සංවිධානය කරන්න ඕන. එහෙනම් අපි සංවිධානය කරන්න ඕන මොකද්ද? අපි සියලු දෙනා එක්ව සාමික වැඩ කරන මිනිස් ප්‍රජාවක්. ඒ ප්‍රජාව ඇතුලේ අපිට එක් එක් වගකීම් තියෙනවා. වෘත්තිවේදීවට තව වගකීමක් තිබෙනවා. දේශපාලකට තව වගකීමක් තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා තව වගකීමක් තියෙනවා. ඒවා වගකීම් ලෙසින් තේරුම් ගන්න සාමිකක් අපිට ඕනේ නැද්ද? අපිට ඕන අර අගතීන් සංවිධානය කිරීම. උඩ ඉන්න නේද? නෑ. අපේ ව්‍යාපාරේ ගොඩනැගෙන්නේ ඔවුන්ගේ පැවැත්ම අගතීන් සංවිධානය කිරීම, අපේ පැවැත්ම අගතීන් වලට එරෙහිව සමාජ සාධනීයත්වයේ සඳහා සමාජ සංවිධානය කිරීම. ඔවුන් සංවිධානය කරන්නේ කොහොමද? සමාජ අගතීන් ජාතිවාදීය ඔවුන් සංවිධානය කරන්නේ. ඔවුන් ජාතිවාදී සංවිධානය කරනවා. සමාජ අගතිය, සමාජ විනාශකාරීත්වය ඇතිතරම් ජාතිවාදී සංවිධානය කිරීමේ ප්‍රතිඵල වලට භුක්ති විඳපු, ප්‍රතිඵල වලින් අහිතකර ප්‍රතිඵල භුක්ති විඳපු රටක්. හැබැයි ඔවුන් අදත් කැසකවන්නේ ජාතිවාදී සංවිධානය කරන්න. සංවිධානය කරේ නැද්ද? ඔවුන් සංවිධානය කරන්නේ ජාතිවාදීනේ. නැගෙනහිර ජාතිවාදී සංවිධානය කරා. දකුණේ සිංහල ජාතිවාදී සංවිධානය කරා. එනිසා ඔවුන් සමාජ යහපත් දේ සංවිධානය කරන්නේ නේ. ඔවුන් සංවිධානය කරන්නේ සමාජ අයහපත් දේ.
අගතීන් ජාතිවාදී ආගම්වාදී යන සමාජ අගතීන් හැබැයි ඔවුන් සංවිධානය කරන්නේ සමාජ අගතීන් අපි සංවිධානය කරන්නේ මොකක්ද ඔවුන් සංවිධානය කරන්නේ ජාතිවාදය අපි සංවිධානය කරන්න ඕන ජාතික සමගිය මත තියාගෙන මා මේ කියන්නේ වෙන මුකුත් නෙමෙයි අපි බලය අත්පත් කර ගැනීම හරහා මේ සමාජය පරිවර්තනය කළ හැකි වන්නේ අපි මේ සමාජය පෙළගස්සන්නේ මොකක් කියන එකද මත සමාජ ජාතිවාදයට සංවිධානය කරලා රට වෙනස් කරන්න බෑ සමාජ යහපත් අගතීන්ට සංවිධානය කරලා සමාජ පරිවර්තනයක් ඇති කරගන්න බෑ අපි සංවිධානය කරන්න කොහොමද සමාජ සාධනීය සාධකවලට අපි සංවිධානය කරන්න ඕනේ එතන එනිසා මොකද තිබෙන්නේ අද මේ නිශ්චිත මොහොතේ අපේ පාලනය පිළිබඳ විශ්වාසයක් ගොඩනගමින් තිබෙන මොහොතක ඒ පාලනය සාධනීය පරිවර්තනයක් බවට පත් කරගන්න නම් ඒ පාලනය ගොඩනැගීම සඳහා ගොඩනගන සමාජය සාධනීය සාධකවලින් පෙළගස්ස ගන්න ඕන එනිසා අපිට තියෙන ප්‍රශ්නයක් අද මොකද්ද තියෙන ප්‍රශ්නේ අපට දකුණේ සිංහල ප්‍රජාව අපි දිනාගෙන තියෙන ප්‍රමාණයට අපි කරේ අවධානය දිනාගෙන තියෙන අවධානය යොමු කරගෙන තියෙන ප්‍රමාණයට අපිට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව අවධානය යොමු කරගන්න බැරි වී තිබෙනවා එනම් අපි වේගවත් සාමික සංවිධානයක් අපිට අවශ්‍ය මොකද්ද ජාතිවාදී ප්‍රතික්ෂේප කරන සිංහල දෙමළ මුස්ලිම් ජනය සමානාත්මතා මත අයිති මත සංවිධානය කිරීම අපේ ප්‍රමුඛතම අභියෝගයක් බවට පත් වෙන ඉස්සරහට ඒක අපි කරන්න ඕන එහෙම නැතුව පාලන ආරම්භ වැඩකුත් නැහැ ආණ්ඩු හදලා වැඩකුත් නැහැ මතක තබා ගන්න මොකද පරිවර්තනය සඳහා හදනවනම් පරිවර්තනය සඳහා හදන බලවේගය පරිවර්තන සඳහා ඇති කළ යුතු වෙනස ඇති කළ යුතු වන්නේ සමාජ සාධනීය සාධක මත ඒ සමාජය පෙළ ගැස්සීමෙන් විතරයි ඒක අපි කරන්න ඕනේ ඊළඟ ඒක ලෝකලෝන්නම මැතිවරණයකදී පතුලෙම්ම යන ධාරාවක් තිබෙනවා ඒගොල්ලෝ සංවිධානය කරන කුලවාදීන් දන්නවා දිස්ත්‍රික්කවලට පළාත්වලට අපේක්ෂකයන් යෝජනා කරනකොට ඒක ඇතුලේ ඒගොල්ලෝ සංවිධානය කරන කුලවාදීන් ඔය මහත් ටයිකෝඩ් දාගත්තු මහත්තුරු මතක තියාගන්න හරිද අපිට පේන්නේ බටහිර මහා අධ්‍යාපනයක් තියෙන මහා දියුණු සංස්කෘතියකට උරුමක් අංකේ ණය හැබැයි මැතිවරණදී ඒගොල්ලෝ කුලවාදය සංවිධානය කරන අද ඒ පළාතට දාන්න ඕන මුණකුලියින්ද ඒ කැලල මුණකුලිය කට්ටිය දින්නේ මොකද්ද නියෝජනය කරන්න ඕන ඒගොල්ලෝ සමාජ අගතිය කුලවාදී හැබැයි ඒගොල්ලෝ බලය සඳහා කුලවාදය සංවිධානය කරන සමාජ අගතිය එහෙම කරන්නේ නැද්ද ඒ විතරද ඒගොල්ලෝ ව්‍යාපාරික පැලැන්ති සංවිධානය කරනවා හැබැයි ව්‍යාපාරික පැලැන්ති ඒගොල්ලෝ සංවිධානය කරන්නේ කවුද අන්ත දූෂිත අපරාධ කරුවන් තමයි ඒගොල්ලන්ගේ සංවිධානය අන්ත දූෂිත ව්‍යාපාරිකය එහෙම නැතුව ඇත්ත කර්මාන්ත කරුවා ඇත්ත ව්‍යවසායකයා ඒගොල්ලෝ සංවිධානය කරන්නේ නැහැ ඒගොල්ලෝ සංවිධානය කරන්නේ කවුද කළු ව්‍යාපාරිකයා දූෂිත ව්‍යාපාරිකයා ඩීල් කාරයා ඒක තමයි ඒගොල්ලෝ සංවිධානය කරන්නේ අපි සංවිධානය කළ යුතු කවුද? අපි සංවිධානය කළ යුතුනේ සැබෑ කර්මාන්ත කරුවා ව්‍යවසායකයා. ඩීල් කරුවන් දූෂිත ව්‍යවසායකයන් එක්ක මේ සමාජ පරිවර්තනය කරන්න බෑ. දැන් ඉන්නවනේ කෝඩ් දාගෙන මහතුරු දෙන්නේ. ඕගොල්ලෝ හිතනවා දූෂිත ව්‍යවසායකයන් එක්ක මේ සමාජ පරිවර්තනය ඇති කරන්න පුළුවන් කියලා. ඔවුන් සංවිධානය කරන්නේ දූෂිත භාවය. අපි සංවිධානය කළ යුතු වන්නේ අදූෂිත භාවය. ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ ජාතික ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ යුතු වන්නේ අදූෂිත භාවය ඔවුන් සංවිධානය කරන්නේ දූෂිත භාවය මොකද ඒ මෙන් පෙනුම් ඒ සමාජ බලවේගයේ නැත්නම් අපිට මේ පරිවර්තනය කරන්න බෑ මේ පුටුවේ වාඩි වුණා කියලා මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ නැහැ අමාත්‍ය ධූර ලබා ගත්තා කියලා මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ නැහැ මේ පරිවර්තනය සිද්ධ කළ හැකි වන්නේ ඊට එකතු කරගන්න ලද සමාජ බලවේගයන්ගේ ස්වභාවයත් එක්ක ඒ බලවේගයන් එකතු කර ගැනීම සඳහා කරන අගතිගාමි නවින සාධනීය සමාජ කතිකාවතක් එක්ක බොහෝ අය අපෙන් අහනවා ඔයගොල්ලෝ මේ පරිවර්තනය කරන්නේ කොහොමද කියලා මම කියන්නේ මේ පරිවර්තනයේ නස්තිය තමයි
අපි සමාජය සංවිධානය කරනවා සාධනීය සාධක මත ඒක තමයි න්‍යෂ්ටිය එතන තමයි මේ පරිවර්තන එකතු කරන්නේ ඒකලෝ ඒකලෝ සමාජය සංවිධානය කරනවා පුද්ගලිකත්වය අවුස්සලා ඡන්දෙදි රැකියා ෆෝම් එකක් පුදු දෙනම පුද්ගලිකත්වය අවුස්සනවා ඡන්දෙදි ළඟට ආවොත් ප්‍රොමෝෂන් එකක් දෙනවා පුද්ගලිකත්වය අවුස්සනවා ඔවුන්ට සාමිකත්වයත් එක්ක සමාජ සංවිධානය කරන්න බෑ එයි නායකයාගේ සිට සියලු දෙනා පුද්ගලිකත්වය කේන්ද්‍ර කරගෙන දේශපාලන ව්‍යාපාරේ ගොඩනැගිලා තිබෙන්නේ සමාජික කඳවන්න පුළුවන්නේ පුද්ගලිකත්වයට ප්‍රතිලාභ දීමෙන් විතරයි එනිසා ඒගොල්ලන්ට කවදාවත් පොදු සාමිකත්වය සංවිධානය කරන්න බෑ ඒගොල්ලන්ට කවදාවත් ඒගොල්ලන්ගේ රැස්වීමකට කියන්න බෑ ඔබ අපගේ මේ රැස්වීමට සහභාගී වීම රජයෙන් විශේෂ වරප්‍රසාදයක් ලබා ගැනීම සඳහා සුදුසුකමක් නෙවෙයි කියලා. ඒගොල්ලන්ට ව්‍යාපාරික හමුවක කියන්න බෑ. ඔබ මේ ව්‍යාපාරික හමුවට සහභාගී වීම රජයේ ටෙන්ඩරයක් ලබා ගැනීම සඳහා සුදුසුකමක් නෙවෙයි කියලා කියන්න බෑ. එයි. ඒගොල්ලොන්ගේ උඩ සිට පහළ දක්වා සංවිධානය කළ හැකි වන්නේ පුද්ගලිකත්ව උස්මතු කරලා. නායකයාගේ සිට පහළ මණ්ඩල දක්වාම පුද්ගලිකත්ව මත තමයි කේන්ද්‍රගත කරලා තිබෙන්නේ. එනිසා තමයි ලොකු ඇමතිකමට පොරකන්නේ. එනිසා තමයි පොඩි ඇමතිකමක් වුණාම ලැබුණාම රණ්ඩු වෙන්නේ. එනිසා තමයි ඇමතිකමක් නැතුවම අනිත් පැත්තට පනින්නේ. එනිසා තමයි ඇමතිකමක් ගන්න අනිත් පැත්තට පනින්නේ. මුළු දේහෙම සංවිධානය කරලා තියෙන්නේ පුද්ගලික වරදාන වරප්‍රසාද අපේක්ෂාවෙන්. පුද්ගලික වරදාන වරප්‍රසාද අපේක්ෂාවෙන් සංවිධානය කරන ව්‍යාපාරයකට සමාජ පරිවර්තන ඇති කරන්න බෑ. පුද්ගලයකට රස්සාව කරන් දෙන්න පුළුවන් වෙයි. පුද්ගලික ටෙන්ඩර් එකක් කරන් දෙන්න පුළුවන් වෙයි. හැබැයි සමාජ පරිවර්තනයක් ඇති කරන්න බෑ. ඒ සමාජ පරිවර්තන ඇති කළ හැකි වන්නේ සාමිකව මිනිස් ප්‍රජාව සමාජය සංවිධානය කිරීමෙන් විතරයි. ජනතා විමුක්ති පෙරමුණ යනු සාමිකත්වයේ පොදු වමනාවක් වෙනුවෙන් මිනිස් ප්‍රජාව සංවිධානය කිරීම. ඒකට කියනමනේ නේ කියනෝනේ. නායකයෝ මෙහෙමයි. නායකයන්ට ගෙවල් තියෙනවා නායකයෝ BMW අරන් තියෙනවා නායකයන්ට අයර්ලන්ත ගෙවල් තියෙනවා නායකයන්ට අයර්ලන්ත ගෙවල් තියාගෙන නායකයන්ට මහජනගේ දීපල හොරකම් කර කර පොදු සාමික අසයිත ව්‍යාපාරයක් හදන්න බෑ මතක තබා ගන්න පොදු සාමික ව්‍යාපාරයක් හැදිය හැකි වන්නේ ඉහළ සිට පහළ දක්වා සියලු දෙනා සාමික ප්‍රදු ප්‍රයත්නයක යෙදීමෙන් විතරයි ඒක තමයි අපිට 88 අසුනම අපි උකහා ගන්නෙ ඒක තමයි අපි අතීතෙන් තියෙන උරුමය අපේ අතීතෙන් අපිට උරුම දීලා නැහැ පෞද්ගලිකත්වය හඹාගෙන යන්න අතීතෙන් අපිට අධ්‍යාත්මය දීලා නැහැ මේ මජර කුණුණු සමාජය ඇතුලේ තමන්ට යමක් උකහා ගැනීම සඳහා තමන්ට යමක් අත්පත් කර ගැනීම සඳහා මේ කැත පොරපිටියට යන්න කියලා අපිට උගන්වලා නැහැ අතීතේ නායකයන් අපි එහෙම ආදර්ශයන් දැකලා නැහැ අතීතේ අපි එහෙම භාවිතාවන් දැකලා නැහැ අපි අතීතේ නායකයන් අතීත භාවිතාවන් අපි දැකලා තිබෙන්නේ පොදු සාමික ප්‍රයත්නයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් පරිත්‍යාග කරන මිනිසුන්ගේ සාමිකත්වය තමයි අපි දැකලා තියෙන්නේ ඒ තමයි ඉල්මහ විරුසරු විරුවා ඒ තමයි ඉල්මහ විරුවන් ඒ සාමිකත්වය උන මේ පරිවර්තනයේට එනිසා ඒගොල්ලෝ සමාජය සංවිධානය කරන්නේ පුද්ගලිකත්වයට අපි සමාජය සංවිධානය කරන්නේ සාමිකත්වයට ඒක තමයි අපි වැඩි. හරිද? එයි. අපිට තියෙන හුදු ආණ්ඩුව පිහිටවීමද? අපිට තියෙන හුදු තනතුරු බෙදා ගැනීම ප්‍රශ්නද? නෑ අපි හමුවේ තිබෙන්නේ මේ සමාජ පරිවර්තනය කිරීමේ ප්‍රශ්නය. මේ සමාජ පරිවර්තන කළ හැකි වන්නේ ඒ පරිවර්තනය කිරීමට සමත් වෙන ව්‍යාපාරයක් අධ්‍යාත්ම සහිත ව්‍යාපාරකින් විතරයි. අන්නේ ව්‍යාපාරේ ගොඩනැගීම පිළිබඳව තමයි අපි අතීතයේ උරුමය අපි ගන්න ඕනකම තිබෙන්නේ. අපි ගන්න ඕන කවුද කියන්නේ ඒක එපා කියලා කවුද කියන්නේ සැමරුම් වැරදි කියලා ඒ අධ්‍යාත්ම අපේ ඇතුළට ගන්න ඕන ඒ ගැනීම හරහා විතරයි සාමික ප්‍රයත්න කරා මේ සමාජ පරිවර්තන කිරීමේ දිශාවට සමත් වෙන ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි වන්නේ එනිසා කලබල වෙලා මහතුරුන්ට මම අද කිව්වේ කලබල වෙලා තියෙන ඇයි ඡායා රූපේ දාලා තියෙන්නේ දාන්න උන ඒ සංකේත අපේ අධ්‍යාත්මයේ ඇතුලේ තිබෙන සංකේත අපිට සාමිකත්වය ගන්නපු සංකේත අපිට කැපකිරීම ගන්නපු සංකේත අපිට අප්‍රතිහත ධෛර්යය ගන්නපු සංකේත
පොදුජනයාගේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින්න කියලා උගන්වපු සංකේත ඒව අමතක කරන්න කියලා කවුරු හරි ඉල්ලන්න පුළුවන්ද අපිට ඒව අමතක කරනවා කියන්නේ හුදු එක්සත් ජාතික පක්ෂය හුදු ශ්‍රී ලංකා එකක් ඔහෙ යන නෑ අන්නේ සමාජ අධ්‍යාත්මයේ කැටුවෙන ව්‍යාපාරය නේද අපි ගොඩනගමින් තිබෙනවා ඒක ජයග්‍රහණය සඳහා ඉමට ගමන් කරමින් තිබෙනවා ඉතාමත් වැදගත් තැනක ඒ නිසා අපිට අන් කවරදාටත් වඩා වැඩියෙන් බල කරනවා මම නැවත කියන්නේ ජයග්‍රහණය මෝහනේ වීම ජයග්‍රහණය පිළිබඳ යම් නේද අර නිකන් අනේකා නොසලකා හරින පොදු සමාජයට ගරු නොකරන පොදු සමාජයට වඩා උඩින් ඉන්න මනෝභාවයක් ගොඩනගලා මේ පරිවර්තනය කරන්න බෑ අපි චුට්ටක් නේද අපේ මතුවෙන්න ඉඩ තියෙනවා ජයග්‍රහණයෙන් හමුවේ මෝහණයට පත්වීම අනේකා නොසලකා හැරීම විරාජමාන ලෙස තමන්ගේ බලය පිළිබඳව සංකල්ප ගොඩනැගීම නෑ බලයට ළඟා වෙන්න අපි වඩාත් අධ්‍යාත්මයෙන් පෝෂණය වෙච්චි පුද්ගලයන් සහ ව්‍යාපාරය බවට පරිවර්තනය වෙ යුතු බලයට කිට්ටු වෙන්න තව මේක වැඩි වෙන්න එද අපි ඉත හොඳින් තේරුම් ගන්න ඕන බලයට කිට්ටු වෙන්න අත්තරින නෙමෙයි තියෙන්නේ බලයට කිට්ටු වෙන්න තව තවත් අධ්‍යාත්මයේ හොඳ ගුණාංග උකහාගත්තු මිනිහෙක් අධ්‍යාත්මයේ හොඳ ගුණාංග උකහාගත්තු ව්‍යාපාරය බවට මේ ව්‍යාපාරය පරිවර්තනය කරන්න ඕන ඒ නිසා මේ ඉල්මා සමරුව අන්කවර්දාට වඩා වැඩියෙන් අපිට වැදගත් එයි අපි අපේක්ෂා කරනවා ඊළඟ ඉල්මා සමරුව සමරන්නේ අපගේ පාලනය තුළ කියලා. හැබැයි එදාටත් අපිට කියන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි මෙහෙම මිනිස්සු අපි පොදු සමාජය වෙනුවෙන් වැඩ කරන මිනිස්සු තනතුරු තාන්නමාන්න වගකීම් ලෙස පමණක් තේරුම් ගන්න මිනිස්සු මේ සමාජ පරිවර්තනය කිරීම සඳහා ඕනෑම කැපකිරීම පරිත්‍යාගය කරන්න පුළුවන් මිනිස්සු මේ සමාජ වෙනස් කිරීම සඳහා අවංකභාවය තියෙන මිනිස්සු ඒක අපිට දැන් කියන්න පුළුවන් අපේ ඇතුලේ හැබැයි පාලනයක් ඇතුලේ පොදු සමාජයට මේ පණිවිඩය ගෙනෙන හැසිරීමක් මෙදියත්වීමක් අපිට අවශ්‍යයි ඒ වෙනුවෙන් මේ ඉල්මහ සමරුව අන් කවරදාටත් වඩා වැඩියෙන් අපේ අධ්‍යාත්මයට ඇතුළු කරගන්න ඕන හරිද එහෙම නැතු යන්න පුළුවන්ද එහෙම නැතු යන්න බෑ ඊළඟ මම ඔබට කියන්නම් අපි මේ කවර සමාජයකට නායකත්වය දෙන්නද හදන්නේ දශක ගණනාවක් රැවටීමකට භාජන වෙච්ච සමාජය දශක ගණනාවක් තමන්ගේ ජීවිතේ යහපත් ලෙස වෙනස් වේවි කියලා බලාපොරොත්තු සහිතව ආණ්ඩු හදපු නොය ජනතාව තමන්ගේ ජීවිතේ යහපත් පරිවර්තන ඇති වේවි කියලා නායකයන්ට වැඳපු ජනතාව එහෙම නෙවෙයිද තමන්ගේ ජීවිතේ සමාජ පරිවර්තනයක් ඇති වේවි කියලා නායකයෝ රජුරවන්ට තබා රජුරව දක්වා ඔසවා තබපු ජනතාව එහෙම නෙවෙයිද තමන්ගේ ජීවිතේ විනාශ කරයි තමන්ගේ දරුවන්ගේ අනාගතය හදයි මේ රට ආරක්ෂා කරලා අනාගත પરම්පරාවට සුරක්ෂිත කරලා දෙයි කියලා මහත් අපේක්ෂාවන්ගෙන් බලාපොරොත්තුන් යුතුව ආණ්ඩු හදපු ජනතාව නායකයෝ ගෙනාපු ජනතාව දශක ගණනාවක් රැවටීමකට භාජන වෙච්ච ජනතාව අසරණ භාවයට පත්වුණු ජනතාව ජීවිතේ අන්ත දුකී දුප්පත් භාවයේ ගිලිටිනට පත්වෙච්ච ජනතාව හරියමං බෙහෙත් පෙත්තක් නැතුව මියදෙන ජනතාව හරියමං ආහාර වේලක් නැතුව කුසගින්න ඉන්න ජනතාව නව ලෝකයේ ඇති වී තිබෙන දැනුම උකහා ගන්න බැරි නිසි අධ්‍යාපනයක් නැති දරු પરම්පරාව තමගේ තරුණ ජීවිතේ විනෝදය සතුට විවාහය කිසිසේත්ම උදාකරගත හැකි අරමුණු ලෙස හිතා ගන්න බැරි අපේක්ෂා බංගතරපත් වූ තරුණ પરම්පරාව මේ සමාජ රැවටීමට භාජන කිරීමට අපිට යුක්ති සහගත අයිතියක් නැහැ. දශක ගණනාවක් પરම්පරා ගණනාවක් නායකයන් රජුරවන්ට අන්දලා ඊව අපේක්ෂා කරී. හරිද? හැබැයි අද ඒ ජනතාව තමන් නායකයන් කියලා විරාජමාන
වඩම්මපු දේශපාලන ව්‍යාපාරයෙන් ගැලවිලා අපි ගාවට එනවා. අද පරම්පරාලස ශ්‍රී ලංකා කියපු පරම්පරාලස UNP කියපු අත්තත් UNP නේද සීයත් UNP අම්මත් UNP තාත්තත් UNP පරම්පරා UNP කියපු පුරවැසි අපි ගාවට එනවා. එනමුනේ නේද ඛණ්ඩ උයලා දීපු මට ඊයේ කෙනෙක් කිව්වා අපි හමුදා නිල විශ්‍රාමික හමුදාල් දරංගේ සමුළුව තිබ්බා හම්බන්තොට සමුළුව. එතන මට වේදිකාවේ ඉන්න සහෝදරෙක් එක සහෝදරෙක් පෙන්ලා කිව්වා හමුදාල් නිලධාරියෙක් මෙයාගේ ගෙදර තමයි මහින්දර කෑම දුන්නේ කිව්වා. කොළපාට ෂර්ට් එක ඇඳලා ඉස්සරහා පේලියුම් වාඩි වෙලා හිටියා. ඇයි? ඇයි යෝ අපි ගාවට එන්නේ? ඇයි? ඔවුන්ට අපි කෙරෙහි විශ්වාසය ගොඩනැගෙමින් තිබෙනවා ගොඩනැගිලා තිබෙනවා. එනිසා හුතු ආණ්ඩුවකට වඩා හුදු පාලකයකට වඩා මෙතෙක් ගොඩනැගෙන හැම ආණ්ඩුවකටම මෙතෙක් ගොඩනැගෙන හැම පාලනයකටම වඩා ඒ ජනතාව පිළිබඳව ඒ ජනතාවගේ අපේක්ෂාවේ බර අපේ දෙවුරු මත තියෙන්න ඕන. අපිට රැවටීමකට භාජනය කරන්න කිසි යුක්ති සහගත අයිතියක් නැමේ පොදු ජනය. දශක ගණනාවක් රැවටුණු ජනය, පරම්පරා ගණනාවක් රැවටුණු ජනය, අපේක්ෂා බංගත්වයේ පතුලටම තල්ලුණු ජනය, දරුවට තරුණයට වැඩිහිටියට මහලු කෙනාට ජීවිතය පිළිබඳ කිසි අපේක්ෂාවක් නැති පොදු ජනය අපිට යලි රවට්ටන්න අයිතියක් තියෙනවද? නෑ. උන් තමගේ පාරම්පරික දේශපාලනේ තමගේ පාරම්පරික දේශපාලන ව්‍යාපාරවලින් තමගේ පාරම්පරික නායකයන්ගෙන් ගැලවිලා අපි ගාවට එනවා මොකක් වෙනුවෙන්ද? අපි විශ්වාස කරලා අපිට රවට්ටන්න අයිතියක් නෑ. පව් මතක තබාගන්න රවට්ටන්න බෑ පව්. හරිද? එහෙනම් මොකද කරන්න ඕන? අන්නේ ජනතාවගේ අපේක්ෂාවන් ඒ බලාපොරොත්තු ඉටු කරලද පාලනයක් අපි ගොඩනගන්න ඕන. අන්නේ පාලනය ගොඩනගන්න නම් අර අධ්‍යාත්මය සහිත ව්‍යාපාරය ඕන. ඒ ජනතාවට අපි සාධාරණ ඉටු කරන්න ඕන. අපි කරේ අපේක්ෂාව බලාපොරොත්තු කියන ජනතාවට අපි අවංක වෙන්න ඕන. නිකම් බොරු නෙමෙයි, අපි අවංක වෙන්න ඕන. අපි අවංකව ආදරය කරන්න ඕන. අපි අවංකව බැඳීම් ඇති කරගන්න ඕන. අපි අවංකව අපේක්ෂාව දෙන්න ඕන. අපි අවංකවම ඒ අපේක්ෂාව මුදුන්පත් කර ගැනීම සඳහා වැඩ කරන්න ඕන. එහෙම නැතුව හුදු ඡන්ද ගේමක් නෙවෙයි අපිට තියෙන්නේ. මතක තබා ගන්න. හුදු ඡන්ද ගේමක් නෙවෙයි. අපිට ඡන්ද ලබා ගැනීම සඳහා කරන සම්ම ප්‍රයෝගයක් නෙවෙයි. අවංකභාවය ජනතාව කෙරෙහි නේද? පතුලෙන් මෙන අවංකභාවයෙන් අපි පෝෂණය වෙන්න ඕන. පතුලෙන් මෙන ලැබදියාවෙන් අපි පෝෂණය වෙන්න ඕන. පතුලෙන් මෙන යුක්තිය පිළිබඳ අපි වග කියන්න ඕන. පතුලෙන් මෙන සමාජ සාධාරණත්ව පිළිබඳව බැඳීමක් අපිට තියෙන්න ඕන. එහෙම නැතුව හුදු ආණ්ඩුවක් හදලා මේ පරිවර්තනය කරන්න බෑ. එනිසා මේ පරිවර්තනය කිරීම පිළිබඳ අපි විශ්වාසය තබන්නේ කවුරු කරේද? මේ පරිවර්තනය සඳහා අපි විශ්වාසය කරන්නේ ඒ පරිවර්තනයට උර දෙන්න පුළුවන් ව්‍යාපාරයක් අපි සතුව තිබෙනවායි කියන විශ්වාසය මත මතක තබා ගන්න. එහෙම නැත්නම් අපි තනි තන කෙනාගේ පුද්ගලික හැකියාවන් නොහැකියාව මත නෙවෙයි අපි විශ්වාසය තබා තිබෙන්නේ. අපි සමාජ ඉදිරි පිට කියලා අපි මේ පරිවර්තන ඇති කරනවා. අපි සමාජ ඉදිරි පිට කියලා අපි අදූෂිත රටක් හදනවා. අපි සමාජ ඉදිරි පිට කියනවා නීතියට යටත් වෙන පොදු සමාජයක් නිර්මාණය කරනවා. අපි සමාජ ඉදිරි පිටට කියනවා මේ කඩාවැටී තිබෙන ආර්ථික වේගවත් සංවර්ධනයට කියනවා. අපි සමාජ ඉදිරි පිට කියනවා මේ කඩාවැටී තිබෙන සමාජ සංස්ථාව ජලි අධ්‍යාත්මෙන් පෝෂණය කරනවා. අපි සමාජ ඉදිරි පිට කියනවා අනාගතයක් නැත හූල්ලන ජනතාවට අනාගතයක් හදනවා කියලා. ඒ වනකම් හුදු සීන නොවි හුදු වචන නොවි නේද අපි සමාජයෙන් අවලංගු නොවන ව්‍යාපාර බවට පත් වෙන්න ඕන කොහොමද? සමහර වචන අපි කියන සොරෙන් නොවෙන්න පුළුවන්. හැබැයි ඒ හරයෙන් ඒ අය කියලා තියෙනවා. කියලා නැද්ද? නේද? ආසියාවේ ආශ්චර්ය මෙන්න විදිහට කියලා තියෙනවා. හරිද? කියලා තියෙනවා. ඒගොල්ලෝ කියන එකයි අපි අතරයි වෙනස තමයි. ඒගොල්ලෝ කියනවා අපි කියපු දේ කරනවා. ඒ විශ්වාසය තියෙන වෙන කොතනකවත් මේ මතක තබා ගන්න. ඒ විශ්වාසය තිබෙන්නේ මේ ව්‍යාපාරේ.
इंसान में व्यापार अन खबरदार थोड़ा वेडी स्वामिकत्व अवश्य समार विट जयग्रहण हिदी अपि अपे पंगुव अत्पत कर गेनिम संदा पुर बेदीम गट इन्न पुलुवां कुडा मानसिकत्वयक अत्तर इन्न ओना जयग्रहणे कोतनकवत ने तमंगे पुद्गलिक पंगु जयग्रहणे हेमतनम तियेन्ने अपे साहमिक कोटस मन टिकक अपि समहार सहोदरुंट मम्मे कियन्ने जयग्रहणे पुद्गलिक पंगु होयन्न एपा जयग्रहणे तियेन्ने साहमिक कोटस जयग्रहण अत्पत करगत हेकि वन्ने अपि अपि अतर सीमा पौरु हदागन नेमे जयग्रहण एथिकल हेकि वन्ने महा मिनि समाजयट नायकत्व देन्न पुलुवन हेकियाव दक्षतावे तियेन कण्डायम उरा गनीमे अपि एकट निहतमान वेन्न ओन एकट अपि मनस सूदानम करगन्न ओन एहेम नैतुव मे परिवर्तन एथि करगन्न बे ए निसा मम अवसान वशयेन कियन्ने अपि अद मे इल्महा विरु समुरु समरन्ने इत्तामत वेदगत अवस्थावकदी समाज परिवर्तने क्रीम संदा महा गोसावत्तिर मुलु महा समाजीम मिहि निमी ओब दन्नमा एक्सत जनपद रिगे मैतदी सामान्य सुरक्षित जीवित गत करन्न पुलुवन एहि पुरवेसियन दरुवंट होंद अध्यापनयक देन्न पुलुवन दैन लोके तियेन नवीनम वाहन पाविच्चि करन्न पुलुवन होंद होंद जीव होंद निवसक पाविच्चि करन्न पुलुवन वेकेशन एकट रटकट निवाडुकट यन्न पुलुवन होंद मासिक आदायमक लबा गन्न पुलुवन पोषदाय आहार वेलक लबा गन्न पुलुवन दिवनुम सौख्य मेवल उपयोग कर गण पुलवान उन सुरक्षित जीवित अत्यन एहत तो उन अपे करी बलापुर तो इला दिन मत दबा गए अपे करी बलापुर तो इला दिन अपे टाइ तिया तीन वध ये बलापुर तो तेरे सूद के लिन ये बलापुर तो बल सूद वट हिलाव करना ने अपे टे किसी दु आई तिया कने ये बलापुर तो बल सूद वे केवल क्रीम तन नट गेन ඒ බලාපොරොත්තු යථාර්ථය බවට පත් කිරීම තමයි අපේ වගකීම. ඒ යථාර්ථය බවට පත් කළේ මම නැවත නැවත අවධාරණය කරන්නේ. ඒ යථාර්ථය බවට පත් කළ හැකි වන්නේ ව්‍යාපාරය හරියට ගොඩනැගීමෙන් විතරයි. අපි විශ්වාසය තමයි නැතන. අපි වේදිකාවේ මේ දූෂිතභාවය විනාශ කොට අදූෂිත රටක් හදනවා කියලා කියන්නේ. අපිට තියෙන මැජික් බලය නිසා නෙවෙයි අපි පිටිපස්සේ ඉන්න අදූෂිත ව්‍යාපාරයක් නිසා. ඒක අපි පිළිගන්න අපිට හයිය ගේන්න නැතන අපේ වචන වලට බලය ගේන්න නැතන අපිට ධෛර්ය ගේන්න නැතන විදන්නම මේ වැඩේ පරිවර්තනය කරන්න පුළුවන් සමත්තන ව්‍යාපාරයක් අපි සතු ඉන්නවා කියන එක ඒ ධෛර්යය තමයි අපිට සතුරා ඉදිරියේ නේද ඉන්ද්‍රකීලයක් ලෙස නොසලී අපිට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරයේ තියෙන බලය ව්‍යාපාරය පිටිපස්ස ඉන්නවා කියලා අපි දන්නවා හරි පුද්ගලකංගයට ගත්තොත් අපි තා කුඩා මිනිස්සු. හැබැයි අද දෙවන්තම පෞල් පසුබිම් තියෙන බලය තියෙන මිනිස්සුන් අපේ ඉදිරියේ නිවට නියාලු තත්ත්වයට පත්වෙන හේතුව පුද්ගලික සාධක නෙවෙයි ව්‍යාපාරය. මේක තමයි තැන මේක තමයි පණ. හරිද? මේක තමයි පණ මතක තියාගන්න. හරිද? මේක තමයි තැන මේක තමයි පණ. අපි මේක හරියට හදන්න ඕන. අපි NPP හැටියට පොදු ජනයා සංවිධානය කිරීම සඳහා අපි විශාල වැඩකොටසක් කරේනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ලෙස එම ව්‍යාපාරයට අධ්‍යාත්ම කැඳවීමේ වගකීම අපි බාර ගන්න ඕන. අන්න ඒ වෙනුවෙන් ඉල්මහ විරුවන්න් කවරදාටත් වඩා අපි හදවත් වලට ඇතුල් කරගමු. අන් කවරදාටත් වඩා වැඩියෙන් අපි අනුස්මරණය කරමු. අන් කවරදාටත් වඩා වැඩියෙන් ඔවුන්ගේ අධ්‍යාත්මය, ඔවුන්ගේ සාරය අපේ ජීවිත වලට එකතු කරගමු. එවැනිෙන් සිළු දනා එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි